චීනයෙන් $2 බිලියන 2.5ක ආධාරයක් රාජ්‍ය ඇමතිකම බහරගත් ශාන්ත බණ්ඩාරගේ ශ්‍රී ලාංකික තනතුරු අහෝසි කරයි. නීති විරෝධීව ඉන්ධන අලෙවි කරන්නන් සහ ගබඩා කරගන්න අයත් සොයා පුළුල් මෙහෙයුම්. ඉදිරි දින කිහිපයේදී තද වැසි දිස්ත්‍රික් 8කට තවමත් නායෑම් අනතුරු. රුසියාව යුක්‍රේනයට එරෙහිව රසායනික අවි භාවිත කරාද? බ්‍රිතාන්‍යයෙන් ප්‍රශ්නයක්. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ මෙරට උද්ගතව ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීමට සහාය වීමක් ලෙස චීන රජය ඇමරිකා $2 බිලියන 2.5ක මුදලක් ලබා දීමට එකඟත්වය පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවල ප්‍රගතිය හා ඉදිරි කටයුතු පිළිබඳ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කෝණ මහතා මෙසේ කරුණු පැහැදිලි කළා. චීනයේ සමග සාකච්ඡාවකට යනවා. අපි ඉල්ලලා තිබෙනවා ත්‍රිලියනයක්. චීනයට ආපසු ගෙවීමට නියමිත ණයක් පියවා ගැනීම පිණිස. ඒක පළවෙනි කාරණේ. බිලියනක් ඉල්ලලා තිබෙනවා. ඒක දැනට චීනයේ ආණ්ඩුවේ ඇතුළත ඒක සාකච්ඡා වෙමින් පවතිනවා. ඊට අමතරව අපි චීනයේ ඉල්ලා තිබෙනවා බිලියන 1.5ක් චීනයෙන් ලංකාවට ආනයන කරන භාණ්ඩ වලට ගෙවීම පිණිස. විශේෂයෙන්ම අපේ ඇඟලුම් කර්මාන්තය වැනි කර්මාන්ත වලට අවශ්‍ය මූලද්‍රව්‍ය අපි ගෙන්වන්නේ චීනයෙන්. ණයක් නෙවෙයි මේ ඉල්ලලා තියෙන්නේ මේ භාණ්ඩ මිලදී ගැනීමට මූල්‍ය පහසුකමක්. ඒකට බිලියන 1.5ක් පමණ චීනෙන් ඉල්ලා තිබෙනවා. ඒක දැනට චීනයේ බලධාරීන්ගේ සැලකිල්ලට යොමු වෙනවා. මට හොඳ විශ්වාසයක් තිබෙනවා මේ ඉල්ලලා තිබෙන මුදල් ප්‍රමාණය අපිට ලැබෙන්න කිසාරස්වයි කියලා මට කාලෙට අපට අවශ්‍ය පහසුකම් අපි චීනෙන් ඉල්ලන්න ඕනේ. මම දන්නවා දැන් සාකච්ඡා කරගෙන යනවා චීනෙන් අපට පහසු ක්‍රමයකට තෙල්, ගෑස් ආදී ලබා ගන්න පුළුවන් කියලා. නීති විරෝධී ලෙස ඉන්ධන අලෙවි කරන්නන් හා ගබඩා කරගෙන සිටින්නන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර අද හෙට සහ අනිද්දා දිනවල ඉන්ධන පෙරම්හල් වලින් කෑන් සහ බෝලි වලට ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. නිසි බලපත්‍රයක් නොමැතිව නීති විරෝධීව ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් නීතිය රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය සඳහන් කළා. ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබාගෙන වෙනත් ස්ථානවලට රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව තහවුරු වීමත් සමගයි මෙම වැටලීම් ආරම්භ කෙරුණේ. දිවෙන පුරා වැටලීම් 68ක් සිදු කර ඇති අතර එෙහිදී පෙට්‍රල් ලීටර 8,025ක් හා ඩීසල් ලීටර 725ක් සොයා ගැනුණා. මේ අතර දිවෙනේ බොහෝ ප්‍රදේශවල ඩීසල් බෙදා හැරීමේ කටයුතු සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් මගින් සිදුවන බව අප වාර්තාකරුවන් පවසනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු සිපෙට්කෝ ඉන්ධන හල් මගින් ඩීසල් නිකුත් කිරීම සිදුවන අතර ජනතාව සිය සතුට පළ කළා. ඔක්කොන්ටම සාධාරණ තෙල් ටික ලැබෙනවා. මැනේජර් මහත්තයා මේ සෙට් එකේ ඉන්න අය හරි ලස්සනට තෙල් ටික බෙදා දෙනවා. ඒක නම් අපි හරි සතුටුයි. නීති විරෝධී ලෙස පෙට්‍රල් ගබඩා කර වැඩි මිලට අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙට්‍රල් ලීටර 30ක් මෙහිදී සොයා ගැනුණු අතර සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා බාර කිරුණේ වත්තල පොලිස් ස්ථානයටයි. අම්පාර උහන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට ඉන්ධන ලැබී ඇතත් පාරිභෝගිකයන්ට ඉන්ධන නිකුත් නොකරන බව පවසමින් දහසකට අධික පිරිසක් විරෝධතාවක නිරත වුණා. අම්පාර මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැවති මෙම විරෝධතාව අවසන් කෙරුණේ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ මැදිහත්වීමෙන් ඉන්ධන ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමත් සමගයි. මහනුවර කටුගස්තොට මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානයට එළවලු තොග විශාල වශයෙන් ලැබී තිබුණද ඉන්ධන හිඟේ හේතුවෙන් රථවාහන නොපැමිණීම නිසා එළවලු අලෙවි කර ගැනීමට අපහසු වී ඇති බව එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය පවසනවා. මේ අතර ගෑස් ලබා ගැනීමටද බොහෝ පිරිස් තවදුරටත් පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකියි. මහනුවර අස්කිරිය ප්‍රදේශයේ ගෑස් නොමැතිවීමෙන් කෝපයටපත් ජනතාව මාර්ග 4ක් අවහිර කරමින් පැය 2ක පමණ කාලයක් උද්ඝෝෂණයක නිරත වුණා. මෙහිදී රථවාහනවල ගමන් කරමින් සිටි පිරිස හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්වයක්ද හටගත්තා. මේ අතර වැලිකම ගල්බොක්ක ප්‍රදේශයේ අලෙවි සැලකට ලැබුණු ලිට්‍රෝ ගෑස් සිලින්ඩර තොගයක් සංගවා තබා ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. වැලිගම පොලිසිය මැදිහත් වී සංගවා තිබූ ගෑස් තොගය පාරිභෝගිකයන්ට ලබා දීමටයි පියවර ගැනුණේ. විදෙස් ණය ගෙවීම తాවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ ලබා දුන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ණය ගෙවීම සම්බන්ධයෙන් ණය ලබා දුන් පාර්ශව සමග සාකච්ඡා කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මුදල් අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේ. පහුගිය ඉතිහාසයේ ගත ශ්‍රී ලංකා රජයේ ණය ගෙවීම පැරහැරීමක් කළා නැහැ. ඒක ණය ගෙවීමට තියෙන උනන්දුව පෙන්වීම කරන දෙයක්. නමුත් අපි දැන් පැමිණලා තියෙන අවස්ථාවකට අපිට විදේශ ණය ගෙවීමට තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම නැතිලා තියෙනවා. හේතුව අපේ සංචිත අඩුවලා තියෙනවා. යම්සි මට්ටමකට මෙතනින් ඉදිරියට විදේශ ණය ගෙවීමට තියෙන හැකියාව නැත්තරම නැතිලා. එතකොට එතෙන්දී අපිට කරන්න තියෙන හොඳම දේ තමයි විදේශ ණය ගෙවීමට තියෙන තියෙන මුදල යම්සි ආකාරයක తాවකාලික නතර කරලා ඒ මුදල දැනට රටපාදන අනිත් ප්‍රශ්නයට අවශ්‍ය දේවල් වලට අවශ්‍ය විදේශ විනිමය විශාල හිගයක් තියෙනවා. ඒතකොට ඒ තියෙන අතරතුරේ අපි මේ අපිට ඊටම සීමිතව දැනට ගලා යන විදේශ විනිමය ප්‍රමාණයක් පාවිච්චි කරොත් කොටසක් ණය ගෙවීමට සහ අනිත් කොටස මේකට පාවිච්චි කරන් ගියොත් අපිට අත් වශයෙන්ම අවශ්‍ය දේවල් හිගය අඩු කරන්න අසීරු තත්ත්වයක් පවතී. ඒක නිසා මේ වෙලාවේ අපි ගන්න තියෙන හොඳම තීරණය තමයි මේක. අපි මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට නිර්දේශ කරා මේ අවස්ථාවේ ගන්න තියෙන හොඳම තීරණය తాවකාලිකව හෝ මේ විදේශ ණය ගෙවීම අත්හිටවන්න. අපිට ණය දීපු ක්‍රෙඩිටර්ස්ලාට දැනුම් දීලා අපි ඉන්නේ මේ වගේ තත්වයක අපිට මේ ණය ගැනීමට තවදුරටත් හැකියාවක් නැහැ. එතකොට අපිට යම්කිසි తాවකාලිකව මේක නවත්තලා අපි සාකච්ඡා මේසෙකට ඇවිල්ලා යම්කිසි ආකාරයක එකඟත්වයට එමු. කොහොමද ඒක ඉදිරියට කරන්න කියන එක. ඒ කාලය තුල తాවකාලිකව අපි ණය ගැනීම අත්හිටවනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දියුරුම් දුන්නා. ඒ මහතා අමාත්‍යංශයේදී නවදුරේ රාජකාරී ආරම්භ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්තන හා සැපයුම් නියාමන සහ විහා ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලුණු හා අර්ථාපල් වගා ප්‍රවර්තන බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ඒ මහතා දියුරුම් දෙනු ලැබුවේ. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාද මෙම අවස්ථාවට එක් වුණා. ශාන්ත බණ්ඩාර මහතා බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පිහිටි අමාත්‍යංශයේදී ආගමික වතාවත් මැදේ නවතුරේ රාජකාරී ආරම්භ කළා. මා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අපි ස්වාධීන වුණු മന്ത്രി කණ්ඩායම උත්සාහයක් දැරුවා කාන්තර පාලන ආණ්ඩුවක් බිහි කරන්න. ඒ අන්තර්වාරණ ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙනිච්චත් එය සාර්ථකත්වයට පත් කරගන්න කිසිසේත් හැකියාවක් නැහැ. මේ රට අරාජික තත්ත්වයට පත් වෙලා ලේවිලක් බවට පත් වෙලා ආයේ නැවත ගොඩ ගන්න බැරි තැනකට මේ රට තල්ලු කරනවාද? එහෙම නැත්නම් මේ රටේ ස්ථාවරභාවය ශක්තිමත් කරමින් ඒ තුල අපේ රටේ ආර්ථික ස්ථාවරභාවය සකස් කරනවාද කියන ප්‍රශ්නෙට පිළිතුරක් බොහොම පැහැදිලිව අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ඒ තීන්දුව තුළ තමයි මම තීන්දුව කරේ මොනවා ලැබුණත් නොලැබුණත් අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම කිව්වා ඔබ තරුණ දේශපාලන නායකයෙක් හැටියට රටට ආදරය කරන කෙනෙක් හැටියට වංචා දූෂණ වලට සම්බන්ධ නැති මහජන නියුතෙක් හැටියට කරුණා කරලා මේ වෙලාවේදී ගොවි ජනතාවගේ ප්‍රශ්නේ බාර ගන්න කියලා. ඒ නිසා මම මේ රටේ පහුගිය කාලය තුල විවිධ අනේකවිධ දුක්කම් කඩළු වලට සහ ප්‍රශ්න වලට මැදි වුණ අපේ ආදරණීය ගොවි අම්මා තාත්තට කියනවා අතිගරු ජනාධිපතිතුමාගේ ශක්තියත් අරගෙන අග්‍රාමාත්‍යතුමාගේ ශක්තියත් අරගෙන අපේ ගොවි අම්මා තාත්තගේ කඳුළු පිස දාන්න අනිවාර්යෙන් වක්කීම අවංකව බාර ගන්නවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. මෙතර රාජ්‍ය අමාත්‍ය දුරේ බහරගත් ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරූ සියලු තනතුරු වලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමා සමග අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගී නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙතර විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා දුරෙන් ඉවත්වීමට ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව පියංකර ජයරත්න මහතා තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය දුරේ කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. දේශපාලන වාද බේද පස් කළා රට ස්ථාවර බවට පත් කර ගැනීම වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බව කොළඹ තරුණ බෞද්ධ සංගමේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා ප්‍රකාශ කළා. එම සංගමේ පැවතු මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ අදහස් පළ කළා. ආණ්ඩුව කඩන් වැටුණොත් ආණ්ඩුවක් කාට හරි පිහිටවන්න පුළුවන්. නමුත් රාජ්‍යය කඩන් වැටුණොත් රාජ්‍යය නැවත ගොඩ ගැනීම ඉතා අභියෝගකාරී ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් ඒක හින්දා අපි මේ වෙලාවේදී කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙනුත් රජයෙනුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලිනුත් ආයාචනය කරලා ඉල්ලන්නේ මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා දේශපාලන මතිමතාන්තර පැත්තකට තියලා කෙටි හා මධ්‍යකාලීන විසඳුම් විනිවිදභාවයකින් යුක්තව ජනතාව ඉදිරියේ තැබිය යුතුයි කියන එකයි. ජනතාව විශ්වාස කරනවා පසුගිය දශක කීපය තුලදී මේ රාජ්‍ය යන්ත්‍රණය ලංකාවේ ජනතා අවශ්‍යතා ඉෂ්ට වෙන ආකාරයට ක්‍රියාත්මක වෙලා නැහැ කියලා. මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න නම් අපි සියලු දෙනාටම පුරවැසියෝ හැටියට යම්කිසි කාර්යභාරයක් ඉෂ්ට කරන්න වෙනවා. ඉදිරි දින කිහිපයේදී තදවැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිස්ත්‍රික් 8කට පැන වූ නායම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලාත්මක වන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිවේදනය කරනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ උතුරු සහ උතුරු මැද ඌව පළාත්වලත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තදවැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තදවැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර දිස්ත්‍රික්ක 8කට පැන වූ නායාම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලාත්මකයි. අයහපත් කාලගුණේ හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබෙනවා. මධ්‍යම කඳුකරයටද තවදුරටත් වැසි ලැබෙමින් පවතින අතර විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පවතිනවා. පොල්ගොල ජලාශයේ එක් වාන්දොරටුවක් විවෘත කර තිබෙනවා. රාජාංගණය සහ තබ්බෝව ජලාශවල වාන්දොරටු දෙක පැකින් විවෘතව පවතිනවා. කොත්මලේ බෝවතැන සහ මොරගහකන්ද ජලාශවලද ජල ධාරිතාවන්හි යම් ඉහළ යාමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. මාතලේ මිල්ලවාන මහවිද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා ක්‍රියාකාරකම් කාමරයක් හා උපදේශන කාමරයක් සකසා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. විදුහල්පති පූජ්‍ය ඕපල්ගල චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ එම කටයුතු සිදු කෙරුණේ. පාසල් දරුවන් පන්ති මට්ටමින් සතිපතා පවත්වන ළමා පොළෙහි ආදායමද මීට ලබා දී ඇත්තේ ගුරු මණ්ඩලයේ මඟ පෙන්වීම මතයි. පුස්තකාලයට අවශ්‍ය පොත්පත් තොගයක් පරිත්‍යාග කිරීමටද ආදී සිසුන් මෙහිදී කටයුතු කළා. මේ අතර රුපියල් 85ක වියදමින් ඇලහැර ජයසිරිපුර ඉදිකළ කනිෂ්ඨ විද්‍යාලය උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරුණා. දරුවන් වැඩි පිරිසක් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගැනීමට දුර බැහැර පාසල්වලට යාම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබුණා. මෙම පාසල විවෘත කිරීමත් සමග ජයසිරිපුර පොකුණුගල සෑගල ඇතුළු ගම්මාන රැසක දරුවන්ට අධ්‍යාපන පහසුකම් සැලසෙනවා. සිළුමින පුවත්පතට වසර 92ක් පිරීම නිමිතෙන් එම පුවත්පතේ සෙවය කළ කරුණාරත්න සපුතන්ත්‍රේ කිරම පියසෝම සහ කැමරා ශිල්පී එඩ්වින් වීරසිංහ යන මහත්වරුන්ගේ ඡායාරූප ලේක් හවුස් ආයතනයේ නිරාවරණය කිරීම සිදු කෙරුණා. 1995 වසරේදී ඔවුන් යාපනයේ බලා ගමන් කරමින් සිටි ගුවන් යානයට LTTE ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් එම මාධ්‍යවේදීන් ජීවිතක්ෂයට පත් වුණා. සිළුමින සංවත්සරය වෙනුවෙන් තවත් වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව පැවැත්වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසල් කිහිපයකට උපකරණ ලබා දීමට ගම්පහ සයිබර් මිතුරු හවුල ක්‍රියා කළා. ඔවුන්ගේ සමාජ සේවා සත්කාර වැඩසටහනේ 11 වන අදියර ලෙසයි එය ක්‍රියාත්මක කෙරුණේ. ඒ යටතේ නාතගනේ වල්පොළ මහකෙලිය සහ නාවින්‍යාන විද්‍යාල සඳහා උපකරණ ලබා දීම සිදු කෙරුණා. සීතාවක වැලිකන්න සමෘද්ධිලාභී පවුලක් සඳහා නවනිවසක් ලබා දීම සීතාවක ප්‍රාදේශීය ලේකම් KS දිල්හානි මහත්මියගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. සමෘද්ධි දෙපාර්තමේන්තුව මෙම නිවස ඉදිකිරීම සඳහා රුපියල් 6ක මුදලක් ලබා දුන්නා. ප්‍රදේශවාසීන්ගේද දායකත්වය ඇතිවයි නවනිවස ඉදි කෙරුණේ. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නිෂ්පාදක ඉන්දික වීරකෝන් රචනා කළ බුදුන් උපන් දේශය කෘතිය දොරට වැඩීමේ උත්සවය ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දඹදිව බෞද්ධ වන්දනා සිද්ධස්ථාන පූජා භූමි හා සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති ලෝක උරුමයන් පිළිබඳ විස්තර ඇතුළත්ව ඉන්දික වීරකෝන් බුදුන් උපන් දේශය කෘතිය රචනා කර තිබෙනවා. ඡායාරූප ශිල්පය වැඩසටහන් නිෂ්පාදනයේ ඇතුළු ශේෂ්‍ර ගණනාවක සිය හැකියාවන් ප්‍රදර්ශනය කළ ඉන්දික වීරකෝන් රචනා කළ සිව්වන කෘතිය මෙයයි. මම මේ ආයතනයට වෙලා අවුරුදු 6ක් වෙනවා. ඒ ආයතනය තුල ආපු අවුරුදු 6 තුල වැටුප ගැන හිතන්නේ නැතුව මගෙන් මොකක්ද ආයතනයට වෙන්න ඕනේ එහෙම කියලා හිතලා එහෙම කියලා වැඩ කරපු එකේ ප්‍රතිඵල මම අද භුක්ති විඳිනවා. ඒකයි මට ගොඩක් සතුටු. මම හැම දෙයක්ම අවංකව කරන්න උත්සාහ ගත්තා වගේම ඒ හැම දෙයකම ප්‍රතිඵල අද භුක්ති විඳිනවා වගේම ඒ නිසාමයි මට පුළුවන්කම ලැබුණේ කොන්ද කෙලින් තියාගෙන මම මේ ආයතනය වෙනුවෙන් යම් කිසි දෙයක් කරලා තියෙනවා නම් මට මේක ලැබෙයි මට මේක ලබා දෙයි මගේ අය මං වෙනුවෙන් එයි කියන හදවත මට හැමතිස්සෙම තිබුණා. එහෙම කෙනෙක් ළඟට ගිහිල්ලා කෙලින් කතා කරන්න මට පුළුවන් වෙලා තිබුණේ මම අවංකවම මගේ රාජකාරිය මට කරන්න පුළුවන් උපරිමයෙන් මම කරන සහ කරපු නිසා සහ හෙටත් කරන නිසා. මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු පාරේ තාර්දාන මිනිසුන්ගේ රුපියල් 1-2 එකතු කරලා තමයි අපි නිදහස් අධ්‍යාපනයේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මේ රටට පෙරලා වගකීමක් ඉටු කරන්නට ඔබත් මගේ මේ වගකීමක් තියෙනවා. कृतिये पलमु पिटपत् सांस्कृतिक अमात्यांशे हिटपु अतिरेक लेखं लीलसेन बैद्दगे सह श्री जयवर्धनपुर कोट्टे ट्रैवल्स् पुद्गलिक आयतने सभापति चार्ल्स् गुणसेकर यन महत्वरुंट पिलिकैन्वीम सिदु केरुणा. මෙහි විශේෂ දේශනය සිදු කළේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර සහ මහාචාර්ය කමල් වලේබොඩ යන මහත්වරුන් විසින්. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ දක්ෂයන් නගා සිටීමට ස්වාධීන රූපවාහිනිය නිරන්තරයෙන් කැපවන බවයි. ඇත්තටම සතුටුයි දර්ශනීය පිළිබඳව කෙනෙකුට ලියන්න හිතනවා කියන්නේ හරි පුදුම දෙයක්. පොත් ලියවෙනව ඕන තරම්. හැබැයි දර්ශනීය සම්බන්ධව පොත් ලියවෙනව හරි අඩුයි. එහෙම අවබෝධයක් සහිත මිනිස්සු අපේ ආයතනයේ සිටීම සම්බන්ධවත් මම හරියටම සතුටු වෙනවා අපේ ආයතනයේ සභාපතිවරයා විදියට. රටේ හැම පැත්තෙම හැදිලා තියෙන ව්‍යසනයට ප්‍රශ්න එක්ක ඉන්න මිනිස්සු දරාගැනීමේ සීමාවන් ඉක්ම යනකොට මම විශ්වාස කරනවා ආධ්‍යාත්මික සුවය තමයි හොයන්නේ. ඒ වෙනුවෙන් මාධ්‍ය ආයතනයක් විදියටත් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම මේ රට වෙනුවෙන් අපි කරන්න ලෑස්තියි. स्वाधीन रूपवाहिनी प्रवृत्ति कालीन सिद्वीम नियोज्य सामान्याधिकारी सुधर्मन रदलियगुड महताद मेहिदी अदहस दक्वा ප්‍රවෘත්තිංශයේ කෙනෙක් හැටියට ප්‍රවෘත්තිංශයේ නිෂ්පාදකවරයෙකු හැටියට ඉන්දික පොතක් ලියලා ඒක එළියට දාන ගෞරවය මටත් තියෙනවා. ඒ ප්‍රවෘත්තිංශයේ කෙනෙක් යමක් කරාම ඒක ප්‍රවෘත්තිංශයට වගේම සමස්ත අපේ මාධ්‍ය ජාලයටම තියෙනවා. අපේ කෙනෙක් වැඩක් කරාම ඒක අපේ වැඩක් කරගෙන ඒක රටට දෙන එක අපේ යුතුයකමක් වගකීමක්. ඒ ගෞරවය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයටම ලබා ගන්න එක අපේ වගකීමක්. ස්වාධීන රූපවාහිනී ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශංක, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ මෙන්ම කාර්ය මණ්ඩලයේද විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් පියවරක් කළුතර වාත්තුව ප්‍රදේශයේදී පැවැත්වුණා. අඩුවාදායම් ලාභී පවුල් ඉලක්ක කරගනිමින් වැඩසටහන ක්‍රියාත්මකයි. අඩුවාදායම් ලාභී පවුල් සඳහා වේලී ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබා දීම මනුදම් මෙහෙවර වැඩසටහන යටතේ සිදු කරනවා. ඒ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් පවුල් 25ක් සඳහා පළමු අදියර යටතේ වේලී සලාක ලබා දීම වාද්දුව මොල්ලිගොඩ සර්වෝදය මධ්‍යස්ථානයේදී සිදු කරනවා. මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. හේමා සහ මාස් හෝල්ඩින්ග්ස් ආයතන සම අනුග්‍රාහකත්වයේ ලබා දෙන අතර සර්වෝදය ආයතනයේ වැඩසටහන සම්බන්ධීකරණය සිදු කරනවා. මෙවැනි සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අඩු ආදායම් ලාභී පවුල්වල සමාජිකයන් සිය ස්තුතිය පළ කළා. අද දින මෙම ආයතනයෙන් මේ දුගී දුප්පත් අයට මෙම පාර්සල් ලැබීම ගැන සියලුම ආයතන වලට ස්තුතිවන්ත වෙනවා. අද කාලේ හැටියට මේ මිනිසුන්ට මහ උදව්වක් කියලා මම විශ්වාස කරනවා. අපිට මේක කරපු එකට ඩයලොග් ආයතනයටත් අපේ සරෝදේ සමාගමටත් සියලුම දෙනාටම සුබපතන. මේ වගේ දේවල් කරනවායි කියන්නේ ලොකු සතුටුදායක දවසක් වෙනවාද? තරෝදෙන් ඉදිරිපත් කරපු රියලි බඩු මල්ලට ගොඩක් පින් දෙනවා. ඒ වගේම ඩයලොග් ආයතනයට සහාය දුන් හැම දෙනාටත් යෝධ ශක්තිය ලැබෙන්න ඕන. අපි වගේ අසරණ අයට පිහිට වෙන මහත්යෝ ගොඩාක් පිං. දැන් විදේශ පුවත්. යුක්‍රේනයේ යුද මෙහෙයුම් සිදු කිරීමේදී රුසියාව රසායනික අවි භාවිත කර තිබේද යන්න පරීක්ෂා කරන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මේ අතර රුසියා ප්‍රහාර හේතුවෙන් මරියුපෝල් නගරයේ සිවිල් වැසියන් 10,000කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්ව ඇති බවටයි මරියුපෝල් නගරාධිපතිවරයා චෝදනා කරන්නේ. රුසියාව යුද මෙහෙයුම් ආරම්භ කළ පසුගිය පෙබරවාරි 24 වන දින සිට මේ දක්වා මෙම පිරිස ඝාතනයට ලක්ව ඇති බව මරියුපෝල් නගරාධිපතිවරයා පවසනවා. එමෙන්ම නගරය තුළ තවමත් සිවිල් වැසියන් 1,20,000කට අධික සංඛ්‍යාවක් සිරව සිටින බවද ඔහු නිවේදනය කරනවා. ආහාර පානීය ජලය හා ඖෂධ හිඟවීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බවද සඳහන්. ඝාතනයට ලක් වූ සාමාන්‍ය වැසියන්ගේ සිරුරු පුළුස්සා දැමීමට රුසියා හමුදාව කටයුතු කරන බවටද නගරාධිපතිවරයා චෝදනා කරනවා. කෙසේ වුවද එම තොරතුරු මෙවනතෙක් තහවුරු කර නැහැ. මේ අතර රුසියාව රසායනික විභාවිත කර ඇතැයි සොයා මෙහෙයුම් සිදු කරන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරිය නිවේදනය කරනවා. රුසියාව රසායනික අවිභාවිත කර ඇතනම් ඒ සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා හා රජය ඍජුව වගකිව යුතු බවයි ඇය සඳහන් කරන්නේ. මරියුපෝල් නගරයට පහර දී රුසියාව රසායනික අවිභාවිත කර ඇති බවට සමාජවාදී ජාලාවල පළවන වාර්තා මේ වනතෙක් තහවුරු කර නොමැති බව මරියුපෝල් නගරාධිපතිවරයා පවසනවා. කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු පවසන්නේ. ए समगिन मध्याह्न प्रधान प्रवृत्ति विकास निमावट पातनवा ओबट सुबह दवसा